සෞදි ජාතික මාධ්‍යවේදකු මෙන්ම ඇමරිකන් පුරවැසියෙකුද වන ජමාල් කාෂෝගී තුර්කයේ ස්ථානාබුල් නුවර තම කොන්සල් කාර්යාලයේදී ඝාතනයට ලක් වී ඇති බව සිදුකළ පරීක්ෂණවලින් තහවුරු බව සෞදි අරාබිය අධිවිශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. සෞදියේ සල්මාන් කුමරුන්ගේ අණ පරිදි මාධ්‍යවේදී කාෂෝගී ඝාතනය කරනු බවට තුර්කි රජයේ පසුගිය දින කිහිපයේ පුරාවට චෝදනා නගන්නට විය. ඒ ප්‍රබල සාක්ෂි රැසක්ද ඉදිරිපත් කරමිනුයි. කෙසේ නමුත් සෞදියේම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා. සෞදි ජාතික ඇමරිකන් පුරවැසියෙකුද වන ජමාල් කාෂෝගී තම කොන්සල් කාර්යාලයේදී එහි සිටි කිහිප දෙනෙකු සමග බහින් බස් වීමකටත් ඉන්පසු ඒ දුරදිග ගොස් කුටිබැට හුවමාරුකටත් සම්බන්ධ වුණු බවත් ඒ අවසානයේදී පහර කෑමකට ලක් වී කාෂෝගී මියගොස් ඇති බවත් සෞදි රජයේ විසින් නිකුත් කරනු ලැබූ නිවේදනයේ සඳහන් වෙයි. අනපේක්ෂිත අයුරින් කාෂෝගී මරණයට පත්වුණු හෙයින් කාෂෝගී සමග රණ්ඩුවට පැටළුණු පිරිස ඔහුගේ සිරුර සැඟවීමට උත්සාහගෙන ඇති බවත් සෞදි රජයේ නිකුත් කළ නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වනවා. 59 හැවිරිදි ජමාල් කාෂෝගී පසුගිය දෙවනිදා තුර්කියේ ඉස්තානාබුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයට ගොස් ඇත්තේ කලින් විවාහයේ දික්කසාද ලියකියවිලි ලබා දීමටයි. මොහු තුර්කි කාන්තාවක් වන හටීචේ ජිංගිස් නැමැතිය සමග විවාහ වීමට සූදානමින් සිට ඇත. කාෂෝගී කොන්සල් කාර්යාලයට ගොස් ඇත්තේද හටීචේ ජිංගිස් සමගයි. තුර්කි ජාතික කාන්තාවක් වන හෙයින් ඇයට කොන්සල් කාර්යාලයට ඇතුල් වීමට අවසර නැත. ජමාල් කාෂෝගී තනිවම කොන්සල් කාර්යාලයට ඇතුල් වී ඇති අතර පැය ගණනක් ගත වුවත් යළි ඔහු පැමිණියේ නැත. ඒ අනුව හටීචේ ජිංගිස් තුර්කි පොලිසියට කාෂෝගී අතුරුදන් බවට පැමිණිලි කළා. ජමාල් කාෂෝගී ඇමරිකාවේ පුරවැසියෙකු ලෙස ඇමරිකාවේ වොෂින්ටන් පෝස්ට් පුවත් සේවයට සම්බන්ධ වී පුවත් වාර්තා කළ අයෙක් විය. ඔහු සෞදි ඔටුන් හිමි සල්මාන් කුමරුන් දැඩි ලෙස විවේචනය කරමින් පුවත් පළ කළ මාධ්‍යවේදියකි. කාෂෝගීගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් මාධ්‍ය පුළුල් අවධානයක් යොමු කරමින් තොරතුරු සොයන්නට විය. තුර්කි රජයේද පරීක්ෂණයක් පැවැත්වූ අතර ලැබුණු සාක්ෂි ප්‍රසිද්ධියට පත් කරමින් තුර්කි පරීක්ෂණ කණ්ඩායමක් කියා සිටියේ සෞදි කුමරුන්ගේ අණ පරිදි ඝාතකයන් කණ්ඩායමක් සෞදි කොන්සල් කාර්යාලයේ කාෂෝගී පැමිණෙනතුරු බලන් සිටි බවත් කොන්සල් කාර්යාලයේදී කාෂෝගී අල්ලාගෙන පහර දී පණපිටියෙන් සිටිද්දී සිරුර කැබලි කර මළුවලට දමා රැගෙන ගිය බවයි. සිරුර කපා කැබලි කිරීමට වෝ හාරක වෛද්‍යවරයෙකුද සම්බන්ධ වී ඇත. ඝාතනයට සම්බන්ධ එම කණ්ඩායමට අය සමාජිකයන් හඳුනා ගනිමින් ඔවුන්ගේ CCTV ආරක්ෂක කැමරාවලින් ගත් ඡායාරූප පවා ප්‍රසිද්ධියට පත් කිරීමට තුර්කිය කටයුතු කළා. ඒ අතර සෞදි ඔටුන් හිමි කුමරුන් වන සල්මාන් කුමරුන්ගේ සමීපතමයන් සිටින බවත් තහවුරු වී ඇත. කාෂෝගී අතුරුදන් වීමෙන් පසු පසුගිය 6 වෙනිදා අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කරන බව සෞදි කියා සිටියා. ඒ ඇමරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේ සිදු වුණේ කුමක්ද සොයා බැලීමට සෞදියට ගොස් සෞදියේ සල්මාන් රජු මෙන්ම ඔටුන් හිමි සල්මාන් කුමරුන්ද හමු වී සාකච්ඡා කිරීමෙන් පසුවයි. ඒ අනුව සෞදි රජයේ විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් තුර්කිය බලා පැමිණියා. කාෂෝගී කොන්සල් කාර්යාලයේදී මරා දැමුණු බව පරීක්ෂණවලින් තහවුරු කරගෙන ඇත්තේ එම පරීක්ෂණ කණ්ඩායමයි. කාෂෝගී ඝාතනය වූ බවට සෞදියේ නිවේදනයක් නිකුත් කළේ ඒ අනුවයි. සෞදි රජයේ වැඩිදුරටත් පවසා ඇත්තේ පරීක්ෂණ කටයුතු දිගටම සිදු කරමින් පවතින බවයි. තුර්කි රජයේ සහ ඊට හිමිවනු බවද පැවසුවා. සිදු කළ අභ්‍යන්තර පරීක්ෂණයෙන් පසු කොන්සල් කාර්යාලයේ සහ සෞදි රජ පවුලට සමීපව කටයුතු කළ නිලධාරීන් 15 දෙනෙකු සේවය නිරපා දැමීමටත් තවත් සෞදි ජාතිකයන් 18 දෙනෙකු අත්අඩංගුවට ගැනීමටත් කටයුතු කර තිබෙනවා. රාජකාරිවලින් නිරපා දැමූ පුද්ගලයන් අතර ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගේ උපදේශකවරයෙකු වන සෞද් අල් කටීනා පමණක් නොව සෞදියේ නියෝජ්‍ය බුද්ධ්‍යංශ ප්‍රධානී මේජර් ජෙනරාල් අහමද් අල් අසීර්ද සිටිනවා.